අයිබෝන ගොඩක් ආදරෙන් පිළිගන්නව හැමෝම. ඉතින් ඔයාලත් ගොඩක් හොඳින් පරිස්සමට ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. කොරියාවට ආවට පස්සේ කාමර හම්බු වෙනවා, එළියෙනුත් කාමර කම්පැනි වලින් අරන් දෙනවා. එහෙම නැත්නම් ඔයාලට කම්පැනි කාමරේ සෙට් වෙන්නේ නැත්නම් එළියෙන් කාමරයක් අරගෙන ඉන්නත් පුළුවන්. ඉතින් එළියේ කාමරයක් මොන වගේද, මොන වගේ පහසුකම්ද තියෙන්නේ කියලා පෙන්වන්න තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරා කන්ටේනර් පෙට්ටියක කාමරයක් හම්බුනොත් මොන වගේද කියලා. ඉතින් ඒක බලපු නැති කට්ටිය පල්ලෙහාට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම නැතිව ඉන්න අපි කාමරයට ගිහිල්ලා බලමු මොන වගේ කාමරයක්ද, මොන වගේ පහසුකම්ද තියෙන්නේ කියලා. ඉතින් ටික කලවර වෙලා තියෙන්නේ, ඒ ගැන වැඩි හිතන්න එපා. අපි කාමරේ විස්තරේ කාමරේට ගිහිල්ලා බලමු. මේ ටිකේම තියෙන්නේ පිලා අපාර්ට්මන්ට්. මේ හරියේ නෑ, අපාර්ට්මන්ට් වලින් කාමර අරන් දෙන්නේ නැහැ. මොකද අපාර්ට්මන්ට් වලින් කාමර ගන්න ලොකු ගාණක් වියදම් කරන්න ඕන. ඉතින් ඒක නිසා ගොඩක් දුරට පිලා වලින් තමයි කාමර අරගෙන දෙන්නේ. ඒ දවස්වල නම් පරණ අපාර්ට්මන්ට් වලින් කාමර අරන් දීපු යාළුවෝ හිටියා. දැන් නම් ඉතින් ගොඩක් දුරටම පිලා වලින් තමයි කාමර එළියෙන් අරන් දෙනව නම් අරන් දෙන්නේ. ඉතින් අපිට වුණත් එළියෙන් කාමරයක් ගන්න ඕන. ඉතින් අපාර්ට්මන්ට් එකකින් ගන්න අමාරුයි, පිලා එකකින් තමයි ගන්න වෙන්නේ. ඉතින් යාළුවෝ නම් එයාගේ වියදමෙන් තමයි එයා කාමර එළියෙන් අරගෙන ඉන්නේ. ඉතින් නිදාස් ඉතින් ඒක ඇත්තටම. අපි ලිෆ්ට් එකේ ඉන්නේ, අපි උඩට ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න අපි කාමරේ තියෙන දැනට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කාමරේට ගිහිල්ලා. ඔන්න ඔය විදිහට අපි කාමරය ඇතුළට යනවා. ඉතින් යාළුවෝ නම් ලස්සනට කාමරේ පටන් ගන්න තැන ඉඳන්ම ලස්සනට තියාගෙන ඉන්නවා. බලමු කාමරයට ගිහිල්ලා. ඉතින් මේක වන් රූම් එකක් ඇත්තටම. එක කාමරයක් තියෙන්නේ. ටූ රූම් කියලා තියෙනවා. ටූ රූම් වල කාමර දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. මෙතන අල්මාරිය තියෙනවා. මේ ඔක්කොම හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන මේ ටීවී එකක් තියෙනවා. ටීවී එක හම්බ වෙනවා. ඊට පස්සේ වයිෆයි එක තියෙනවා. ඊට පස්සේ මේ ඇඳත් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂ්රූම් එක. ඉතින් හොඳටම තියෙනවා. ඉතින් පිළිවෙලට තියා ගන්න ඕන ලස්සනට. ඉතින් අර කම්පැනි වලින් දෙද්දි ඉතින් ගොඩක් ක්වලිටියට පාවිච්චි කරන්න බෑ. මොකද පිටරටවල කට්ටිය ගොඩක් එකට ඉන්න නිසා පිරිසුදු නැති අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මෙතන බලමු අපි ගිහිල්ලා ඔයාගෙන කන්න පුළුවන් ලස්සනට. ඉතින් වලට වේ නැහැ. ඉතින් මෙහෙම ඉතින් ඇත්තම නිදාසෙ ඉන්න පුළුවන්. ෆ්‍රිජ් එක තියෙනවා. ඊට පස්සේ සෙතක්කේ තියෙනවා මෙතන. AC එකක් තියෙනවා. ඉතින් මම අර ඔයාලට බැලුවත් දන්නේ නැහැ ඔයාලා මගේ කන්ටේනර් පෙට්ටියේ වීඩියෝ එකේ මම දාලා ඇති නල්ලුවයි සීතල කාලට නල්ලුව පාවිච්චි කරනවා. ඉතින් මේකේ එහෙම නැහැ, මේකේ බිමට තමයි හීට් එක හරි ගස්සලා තියෙන්නේ.
මෙතනින් පුළුවන් හීට් එක වෙනස් කරගන්න. ඉතින් ඒක මේ ඇත්තටම ආරක්ෂිතයි. අර නළුව පාවිච්චි කරද්දි ඇත්තටම ටිකක් ඇඳුම් එහෙම ලං කරලා තියන්න හොඳයි, මොකද ගිනි ගන්න පුළුවන් අවස්ථාව වැඩි. ඉතින් ওই විදිහට තමයි. ඊට පස්සේ මෙතනින් ජනේලයක් තියෙනවා. දැන් නම් ඇත්තටම එළිය කළුවරයි. ඊට පස්සේ මෙතනත් ජනේලයක් තියෙනවා. මේක ඇරීලා පස්සේ එහා පැත්තේ ඇත්තටම ලස්සන වැවක් තියෙනවා. ඉතින් ගොඩක් ලස්සන වටපිටාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කාමරේ පහසුකම් ඔයාලා දකින්න ඇති. ඉතින් මෙතන ඔයාලට වෙන්නේ නැති ෆෝන් එකක්. මේකෙන් අපිට අපි එලින් කෑම ඕඩර් කරාට පස්සේ කෑම පල්ලෙහාට ඇවිල්ලා නම් අපිට කෝල් එකක් එනවා. ඒතර මේ කාන්සල් කරලා අපිට පල්ලෙහාට ගිහිල්ලා කෑමෙක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාමරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කරලා විස්තරේ කියන්න පුළුවන්. ඒකට තමයි මේක පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මෙහෙමයි, මේ වගේ කාමර පිලාවල වන් රූම් ටූ රූම් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් වන් රූම් එක එක්කෙනෙක්ට නැත්තම් දෙන්නෙක්ට වගේ තමයි ඉන්න පුළුවන්. ටූ රූම් එකේ කාමර දෙකක් තියෙනවා. වන් රූම් එකේ කාමරයයි තියෙන්නේ. ඉතින් ටූ රූම් එකේ දෙන්න දෙන්න වගේ හතර දෙනෙක්ට ඉන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් කරන්න ඕන ගණන් වෙනස් වෙනවා. වන් රූම් වල මාන 100ක් වගේ ඩිපොසිට් කරන්න ඕන. ටූ රූම් වල මාන 300ත් 500ත් අතර ඒ අතර තමයි ඩිපොසිට් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් එක එක පැතිවල හැටියට ඩිපොසිට් කරන්න ඕන ගණන්, ගෙවන්න ඕන ගණන් වෙනස් වෙනවා. ඉතින් කැම්පස් කිට්ටුව නම් කැම්පස් කිට්ටුව පිලාවල නම් ඩිපොසිට් කරන්න ඕන ගණන් එහෙම ගොඩක් අඩුයි. ඉතින් කාමර හරන් දෙනකොට කම්පැනි වලින් පමණක් කම්පැනි තියෙනවා. ඩිපොසිට් එක ගෙවලා ඊට පස්සේ ලයිට් බිලයි ගෑස් බිලයි ගෙවලා අපිට ඉන්න පහසුකම් අරන් දෙනවා. ඊට පස්සේ පමණක් කම්පැනි තියෙනවා. එයාලා ඩිපොසිට් එක තියලා අපිට ගෑස් බිලයි කරන්ට් බිලයි ගෙවාගෙන යන්න අවස්ථාව සලසන විදියට. ඊට පස්සේ තවත් විදියක් තියෙනවා. ඒ කට්ටිය ඩිපොසිට් එක තියලා කාමරවල ගණන් භාගේ භාගේ ගෙවාගෙන යන ඒ විදියට තියෙනවා. ඉතින් එක එක කම්පැනි වලින් සලකන විදිය වෙනස්. ඉතින් මතක් කරන්න ඕන වතුර ප්‍රී හම්බු වෙන්නේ. ඉතින් ගොඩක් බොන්න පාවිච්චි කරන්නේ අපි බෝතල් වලින් තමයි කඩෙන් අරන් ඇවිල්ලා තමයි ඒව පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදියට තමයි. ඉතින් ඇත්තරම නිදහසේ ඉන්න පුළුවන්. අර පමණක් කාලවට කම්පැනි වලින් ඉඳෙද්දි පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා කම්පැනි වල කාමරවල. ඉතින් එළිය කාමරයක් අරන් ඉන්නකොට ගොඩක් හොඳයි. ඉතින් නිදහසේ ඉන්න පුළුවන්. වටපිටාවත් ඉතින් ඇහැට දකින්න ලස්සන වටපිටාවක් තියෙනවා මේ හැයි. ඉතින් ඔය විදියට තමයි මේ වගේ කාමරයක් ආවට පස්සේ ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අපි ලිෆ්ට් එක ගියාවේ පරිපූර්ණ බෑනේ පල්ලේට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එළියෙන් කාමරයක් හම්බ වුණාට පස්සේ පහසුකම් ඒ වගේ විස්තර ඔයාලා හොඳටම දකින්න ඇති. ඉතින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක අවසාන වෙනතුරු දැනගබට. ඒ වගේම දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.